උසස් පෙළ ආර්ථික විද්‍යාවේදී හතරවෙනි පාඩම නිෂ්පාදන න්‍යාය නිෂ්පාදන පිරිවැය න්‍යාය වෙළඳපොළ ව්‍යුහ සාධක වෙනකොට ගොඩාක් උසස් පෙළ දරුවන් විභාගෙදී පටලවා ගන්න කරුණක් තමයි මේ පාඩම ආශ්‍රිතව කිසියම් සංකල්ප දෙකක් අතර වෙනස ඇහුවම ඒකට උත්තර ලියන ආකාරය අපි අද उत्तरे संपूर्ण लपादन केटी काले हा दिगु काले अतर विनसकुमाक सामान्य लकुणु हतरक की मेर मी लकुणु हतर गणिती गोडाक दरुवंड लकुणु देखाई पिलुतुरु पात्रों लापी दाकिन बोलांगे ये लकुणु देखा किमेर ने සමහර අවශ්‍ය කරුණු මේ පිළිතුරු තුල අන්තර්ගත නොවේ. මොකද ලකුණු හතර ගන්න අපි ලීවිලි යුත්තේ මෙන්න මෙහෙමයි. අපි පළවෙනි ලකුණු දෙකට මේ නිෂ්පාදන කෙටි කාලය හා දීර්ඝ කාලය අතර වෙනස පැහැදිලි කරන්න ඕනේ. නිෂ්පාදන ක්‍රියාවලියක් තුල විචල්‍ය යෙදුම් මෙන්ම ස්ථාවර යෙදුම්ද පවතින තාක්කල් කාලය නිෂ්පාදන කෙටි කාලය වෙන අතර සියලු යෙදුම් විචල්‍ය යෙදුම් බවට පත්වන කාලය නිෂ්පාදන දීර්ඝ කාලයයි ලකුණු දෙකක් ලැබෙනවා අපිට මේ විදිහට ලියන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ ඇතැම් යෙදුම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී වෙනස් කිරීමට හැකියාවක් ඇති සහ ඇතැම් යෙදුම් නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී වෙනස් කිරීමට නොහැකි නම් එම කාලය නිෂ්පාදන කෙටි කාලයයි සියලු යෙදුම් වෙනස් කිරීමට හැකි කාලය නිෂ්පාදන දීර්ඝ කාලයයි ඒ විදිහට කිව්වත් ලකුණු ලැබෙනවා මම කලින් කිව්වේ පහසුම ක්‍රමය එක තමයි කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සියලු යෙදුම් විචල්‍ය යෙදුම් හා ස්ථාවර යෙදුම් ලෙස කොටස් දෙකක් දෙකිය හැකි නම් එය නිෂ්පාදන කෙටි කාලය වන අතර සියලු යෙදුම් විචල්‍ය යෙදුම් නම් එය නිෂ්පාදන දීර්ඝ කාලයයි මම ආකාර තුනකට කිව්වා කොහොම හරි කියවෙන්න ඕන ලකුණු දෙකක් ගන්න කියවෙන්න ඕනේ මෙන්න මේවා කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ස්ථාවර යෙදුම් මෙන්ම විචල්‍ය යෙදුම්ද පවතී නම් එය නිෂ්පාදන කෙටි කාලයයි නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු යෙදුම් විචල්‍ය යෙදුම් වේ නම් එය නිෂ්පාදන දීර්ඝ කාලයයි එහෙමනම් කෙටි කාලය හෝ දීර්ඝ කාලය වෙන් කර දක්වන්නේ මාස දින සති කියන කැලෙන්ඩර් කාල පරිච්ඡේද අනුව නෙවෙයි ලිත් කාල පරිච්ඡේද අනුව නෙවෙයි නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න යෙදුම් වල ස්වභාවය බං ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුල යොදන යෙදුම් ඇතැම් මේව නිෂ්පාදන ක්‍රියාවලිය තුල වෙනස් කරන්න බැරි නම් අපි ඒවා කියන ස්ථාවර යෙදුම් කියලා. ඇතැම් යෙදුම් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය තුල වෙනස් කළ හැකි නම් අපි ඒවා කියන විචල්‍ය යෙදුම් කියලා. එහෙමනම් කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ස්ථාවර යෙදුම් හා විචල්‍ය යෙදුම් දෙකම පවතිනවා නම් එය නිෂ්පාදන කෙටි කාලයයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුල සියලු යෙදුම් විචල්‍ය යෙදුම් බවට පත් වේ නම් එය නිෂ්පාදන දීර්ඝ කාලයයි. ඒ අර්ථය එන ඕනම ප්‍රකාශයකට ලකුණු දෙකක් දෙනවා මෙන්න මේ විදිහට මම පිළිතුරක් ලියනවා සාමාන්‍යයෙන් මාගේ ස්කීම් වල තියෙන්නේ මේ විදිහට කරුණු ලියලා නිෂ්පාදන ක්‍රියාවලියක් තුල මෙහෙම ලියුවා නිෂ්පාදන ක්‍රියාවලියක් තුල ස්ථාවර යෙදුම් හා ස්ථාවර යෙදුම් හා විචල්‍ය යෙදුම් යන දෙවර්ගයම පවතිනම්
එය නිස්පාදන කෙටි කාලය වන අතර සියලු දුම් සියලු මෙදුම් විචල් යදුම් වේනම් එම කාලය නිස්පාදන දිගු කාලය එම කාලය කියලා කියන්න පුළුවන් එම නිස්පාදන ක්‍රියාවලිය දිගු කාලයට අයත් කියලා කියන්න පුළුවන් මෙතෙන්දී ඇත්තෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන කරුණු තමයි මෙන්න මේ කරුණු නිස්පාදන ක්‍රියාවලියක් තුල ස්ථාවර යෙදුම් හා විචල් යෙදුම් දෙකම තියෙනවා නම් අන්න ඒක කෙටි කාලය නිස්පාදන කෙටි කාලය හැබැයි සියලු මෙදුම් විචල් යෙදුම් නම් ඒක නිස්පාදන දිගු කාලය ඔතෙන් තමයි ලකුණු දෙන්නේ හැබැයි මේ ටිකට දෙන්නේ ලකුණු දෙකයි ගොඩාක් දරුවෝ පැහැදිලි කරලා තියෙන්නේ ඔන්න ඔය ටික විතරයි ඌව තව ගොඩාක් කියලා එහෙම කියන්න අවශ්‍ය නැහැ සංක්ෂිප්ත පිළිතුරද සම්පූර්ණ ලකුණු දෙන්න එහෙනම් ඉතුරු ලකුණු දෙකේ ඉන්නේ මොකටද ඉතුරු ලකුණු දෙකේ ඉන්නේ ලියන්න ඕන නිස්පාදන කෙටි කාලයට අදාළ න්‍යාය හීනවන ආන්තික පළදා නීතිය වන අතර නිස්පාදන දිගු කාලයට අදාළ නීතිය පරිමාණානුකූල පළ නීතියයි අන්න එතෙන්ට ලකුණු දෙකක් දෙනවා අපිට කෙටි කාලය හා දිගු කාලය පදනම් වෙන්නේ න්‍යාය හඳුනගන්න එහෙමනම් නිස්පාදන කෙටි කාලය හා දිගු කාලය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඒ තුල අපි හඳුන ගන්නා වූ අපි තේරුම් ගන්නා වූ න්‍යායන් දෙක සඳහන් කරන්න ඕන. එහෙම වුණොත් තමයි ලකුණු 4 හිමි වෙන්නේ. එහෙමනම් ඉතුරු ලකුණු දෙක හිමි වෙන්නේ ඉතුරු ලකුණු දෙක හිමි වෙන්නේ නිස්පාදන කෙටි කාලීන න්‍යාය හීනවන ආන්තික පළදා න්‍යාය වන අතර දිගු කාලීන න්‍යාය න්‍යාය පරිමාණානුකූල ඵල න්‍යාය නම් වේ න්‍යාය නම් වේ මේක මේ විදිහට කියන්න පුළුවන් කෙටි කාලයේදී හීනවන ආන්තික ඵල දැකිය හැකි අතර දිගු කාලයේදී පරිමාණානුකූල ඵල දැකිය හැකි ඇතැම් විට මේ කරුණු මේක ඇතුළේම දාලා කියන්න පුළුවන් හැබැයි මෙතන ලකුණු දෙක හිමිවන්නේ හීනවන ආන්තික ඵලදා න්‍යායටයි පරිමාණානුකූල ඵල න්‍යායටයි එදින ලකුණු දෙකයි උන්න ලකුණු හතර හැබැයි මාක්ස් කීම් එකේ ලකුණු දෙන පටිපාටිය හඳුනාගන්නේ නැතුව හරියට ප්‍රශ්නෙකට උත්තර ලියන ආකාරය හඳුනාගන්නේ නැතුව වැල්වටාරම් ගොඩාක් ලියුවට ලකුණු දෙන්නේ නැහැ මේ කරුණු අන්තර්ගත වෙන විදිහට ඔයාලට ලියන්න සම්පූර්ණ නිදහස් තියෙනවා. ඕල්ට ඔයාලට ලියන්න පුළුවන් දිගු කාලීන න්‍යාය වෙන පරිමාණානුකූල ඵල න්‍යාය වැඩෙන හීනවන ස්ථාවර පරිමාණානුකූල ඵල ලෙස කොටස් තුනකින් ඒව ලියුවට ඒවට ලකුණු හිමි වෙන්නේ නැහැ. මූලික ලකුණු පදනම් වෙන්නේ මෙන්න මේ වගේ. මොකද මේ ඔක්කේ ලී වැඩි අවධානය යොමු කරන්න මගේ මේ මෑත කාලීන මේ YouTube එක හරහා කරන ලද සාකච්ඡාවෙදි මම අවධානය යොමු කරන්නේ සිසුන්ට ලකුණු ලබා ගන්න ආකාරය පිළිබඳ. ඒ හේතුව ගොඩාක් ළමයි විෂය දැනුමින් පරිපූර්ණයි. විෂය දැනුමින් සම්බන්ධයි. නමුත් අහන ප්‍රශ්නයක් තේරුම් අරගෙන ඒ ප්‍රශ්නෙට ලකුණු ලබා ගන්න ආකාරයට පිළිතුර ලියන්න සිසුන් දන්නේ නැහැ. ඒක තමයි අපි අවධානය කරන්න යොමු කරන්නේ. ඇත්තින්ම පන්ති පටන් ගත්ත ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ඉඳලා අවුරුදු දෙක පුරාවටම ඔයාලා විවිධ විෂයන් වලට පන්ති වලට ගිහිල්ලා දැනුම රැස් කරාට පොත්පත් ටියුට්ස් රැස් කරාට ඔයාලා දැනගෙන ඉන්න ඕන දේ තමයි විභාගය කියන්නේ සම්පූර්ණයෙන්ම ලිඛිත පරීක්ෂණයක් වාචික නෙවෙයි අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන වාචික පරීක්ෂණයක් නෙවෙයි අපිට වාචික පරීක්ෂණයක් නම් ප්‍රශ්නේ අහන කෙනා ප්‍රශ්නේ ඇහුවට පස්සේ අපි දෙන උත්තරේ වැරදි නම් ප්‍රශ්නේ අහන කෙනාගේ මූණෙන් පේනවා මගේ උත්තරේ වැරදි කියලා. ඒත් අපිට වෙන මොනවද කියන්න ඕන? මේක එහෙම පේන්නේ. මේ කොහොමද පේන්නේ? අහපු ප්‍රශ්නේ උත්තරේ ඔයාලා වමාරලා එනවා. කාගෙවත් බලන්න බෑ. ඔයාලා දන්න දැනුම තමයි ලියලා ඉන්නේ.
सैम शिष्य सैम दिन वेडिकाल प्रश्न उत्तर उत्तर निकल निकल शिष्य उसस्पेल उत्तर पत्र परीक्षा वेदन गुरु तमंगे प्रश्न उत्तर परीक्षा कल बलान उसस्पेल विभाग उत्तर पत्र परीक्षक गुरु महात्म्या महात्म्य को महात्म्या याटते इगेनगा आन याट के लिए बला गानो ऐये तो इतने तो मैं अपना हमरो गाने बुलाऊंगे ने मैं कोट से लाखों दिन और मैं कोट से लाखों दिन नहीं लाखों नौ दिन कोट से लिवट का मापने लाखों दिन कोट से छोड़ दो मैं लाखों दिन लाखों दिन कोट से ये तो तीन हो ना लाखों दिनों दें बलन गुड़ाक लमाई दान लमाई लियान मिहम හැබැයි සමහර විට ඔයාලා මෙන්න මේ ටික විතරක් කියලා ඔයාලට උපකාරක පන්තියේ ලකුණු හතර දීලා ඒ උපකාරක පන්තිය වල එක බිස්නස් එකක්. ඒකට මම දොස් කියන්නේ නැහැ. ඒක සමහර විට බලන්නේ දරුවෝ ගිය අවුරුද්දේ ඒ සාමර්ථය ලබා ගත්ත දරුවෝ. එක අවුරුද්දක ඒ සාමර්ථයක් ලබා ගත්ත කියලා එයා පේපර් මාකින් කරන්න තවත් අවුරුද්දක දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බලන සුසුසුක් වෙන්නේ. संपूर्ण प्रश्न पत्र संपूर्ण प्रश्न पत्र देवी प्रश्न पत्र देशी उत्तम सामर्थ्य संपूर्ण प्रश्न पत्र संपूर्ण प्रश्न पत्र अड़क अड़क पूर्ण अवबोध अग्ने पोड़ को අනිත් එක කිසියම්ම පාඩම්කින් අහන ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒ ප්‍රශ්නය තුළ මුළු පාඩමේ කොටස් අන්තර්ගත වෙන්නේ තැනින් තැන අන්තර්ගත වෙයි. ඒ නිසා හොඳටම තියා ගන්න අපේ channel එක ගොඩ වෙන්න ගොඩ වෙලා මේවා අහන්න මේවා හුරු වෙන්න මේවා හුරු වෙලා කරන්න ඕනේ ආත්මාර්ථකාමී නොවී මේවා යාළුවන්ට share කරන්න. පුළුවන් තරම් share කරන්න. share කරලා මේ යොමු වෙන්න. එහෙනම් අද ප්‍රශ්නෙට උත්තරයක් කියන ආකාරය තේරුම් ගත්තා. නිෂ්පාදක කටකාලේ හා දීපාලේ අතර වෙනස කුමක්ද? ඔයාලා ලියවන ලියන්නේ මේක විතරයි. මේක ලියන්නේ නැහැ. ඒ නිසා හතරෙන් දෙකයි මේ. මේ විදිහට හුරු වෙන්න මේ විදිහට හුරුනාට පස්සේ මහන්සි නොවි සරලව ඊළඟ ලකුණු ගන්න පුළුවන්. මේ කතා කරන්නේ අවුරුදු 25කට අධික කාලයක් උසස් පෙළ උත්තර පත්‍ර අඛණ්ඩව පරීක්ෂා වේදිලා දැනට ප්‍රධාන පරීක්ෂකවරේ වශයෙන් කටයුතු කරනවා. प्रश्न दूबदूट्यूब उपकार प्रकाश कुमन प्रश्न उत्तर अब वेडिकाली उत्तर लियना का इतम सरल।